ලංකාවේ අවුරුදු 5ට අඩු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයි 56000ක් ඉන්නවා කියලා වාර්තා කරනවා. ඇත්තටම මේ වගේ තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ මේ දරුවන්ට මෙවැනි සෝචනීය තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ ලංකාවේ ආර්ථිකයේ ප්‍රබල විදියට මේ කාලීනව ප්‍රබල විදියට කඩාවැටීමේ හේතු සාධක විදියටයි කියලා මම කියන්න ඕනේ. ඇත්තම මූලයේ තියෙන මේ ආර්ථික කාරණාවක් එක්ක අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 2කට ආසන්න කාල පරිච්ඡේදය තුල ගරු කතානායකතුමනි නියෝජ්‍ය අපි කියා හිටියා වැරදි ආර්ථික තීන්දුව ගැනීම පිළිබඳව පක්ෂය තුල සහ ආණ්ඩුව තුල ඉඳමින් අපි විවේචන එල්ල කරා සාධාරණ දෑතින්. මේ විවේචනවලදී අපි කියා හිටියා ප්‍රබල වශයෙන් මේක නිවැරදි කරගන්න කියලා. කෘෂිකාර්මික ප්‍රතිපත්තිය කාබනික ගොවිදන බවට දවසකින් එක රැයකින් පරිවර්තනය කරනකොට ඊට එරෙහිව අපි කතා කරා අපේ පවුල ඇතුලේ ඉඳගෙන මේ කතා කරා. නමුත් අපි පාර්ලිමේන්තුවේ හිටිය පසුපැල മന്ത്രിවරු විදියට නිසාවෙන්ම පිළිකන් හිටියා වගේ අපි කියපු කතා නෑසු කන්ව හිටපු යුගයක් පවුගේ ඉතිහාසයේ තිබුණේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමහරු හිතාගෙන ඉන්නවා නම් අපි පොල් කොම්බ වගේ මේ ගඟේ ඇලේ ගහගෙන එනකොට ආපු අය කියලා. ඒක එහෙම නෙවෙයි ගරු කතානායකතුමනි. නියෝජ්‍ය කතානායකතුමනි පක්ෂය තුල සහ ආණ්ඩුව තුල මේ අරගලය කරේ මේ දරුවන්ගේ මන්ද පෝෂණය පිළිබඳව අපේ මිනිසුන්ගේ ආහාර මේ අහේනිය පිළිබඳව අනාගතයේ මේ වගේ තත්ත්වයක් උදා වෙනවා කියලා අපේ හිතවලත් පහළ වුන නිසා නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා අපේ ආර්ථික අර්බුදයේ පුපුරායම සිද්ධ වෙන්නේ පහුගිය අප්‍රේල් 12 වෙනිදා රට බංකොලොත් බවට පත් වෙනවා කියලා ප්‍රකාශයටපත් කිරීමෙන් පස්සේ වගකීම් විරහිතව ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ආර්ථිකයේ බංකොලොත් කියලා ප්‍රකාශයටපත් කරන්න එළියේ ඉඳගෙන පුළුවන්ද කියලා මගේ හෘද සාක්ෂිය මගෙන් ප්‍රශ්න කරනවා. මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ රට බංකොලොත් නම් ඒ බංකොලොත් භාවයේ පිළිබඳව ප්‍රකාශයටපත් කරන්න ඕනන්නේ මූල්‍ය වගකීම තියෙන පාර්ලිමේන්තුව හරහා කියන එකයි අපි කියන්නේ. මේ අජිත් නන්දලාල් වීරසිංහ මැතිතුමාට අපි ගරු කරනවා. අපි එතුමාගේ දැනුමට අගය කරන අත්දැකීම් වලට. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි මේකත් එක්ක අපට ලැබෙන්න තියෙන විදේශ අරමුදල් විදේශ ණය රටට එන්න තිබෙන ආයෝජන අවස්ථා අඛණ්ඩව පරිහානියට පත්වීම නේද වෙන්නේ? රට පිළිබඳ මූල්‍ය අස්ථාවරත්වයක් නේද ලෝකයට ජනිත වෙන්නේ? එතකොට රටට ලැබෙන්න තියෙන විදේශ මුදල් ලැබෙන්නේ නැතුව එකින් එක රටට ලැබෙන්න තියෙන සංචිත ප්‍රමාණය අඩු වෙලා ආනයන කරන්න බැරි තත්ත්වයට පත් වෙලා රටේ රුපියලේ අගේ බාල්දු වෙලා ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා රට තුල මූල්‍ය අවප්‍රමාණය දිගින් දිගටම ගිහිල්ලා රටට ලැබෙන්න තියෙන මුදල් අඩු වෙනා වගේම තමයි රට තුල ජවන උද්දමනයක් ක්‍රියාත්මක වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි අද පාංගඩි රුපියල් 300ට ගිහිල්ලා තියෙනවා. සිමෙන්ති කොට්ට රුපියල් 3200ට ගිහිල්ලා තියෙනවා. සැමන් ඩින්නක රුපියල් 900ට ගිහිල්ලා තියෙනවා. පෝෂණය ගැන අද අපි කතා කරන වෙලාවේ අපිට ලැජ්ජයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලෝකේ ණය ආධාර ආයෝජනද රටවල් අපිට කියනවා අපි අපේම විගණනයක් කළ යුතුයි. ඔබ වංචාවට දූෂණයට නම් දරපු රටක් කියලා අපිට නම් හදන එක හංවඩු ගන්න එක මම කියනවා අපි ලැජ්ජා වෙන්න ඕන. නියෝජ්‍ය කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අද තිබෙන තත්ත්වයත් එක්ක මේ රටට අපි සාමූහික විසඳුම් ගේන්න ඕන කියන එක අපි එදත් කිව්වා. අන්තර්වාර ක්‍රමයකට කරන්න ඕන කියලා අපි කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව කතා කරන්න තියෙන සෝචනීය තැනක ඉඳගෙන අපේ මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන්ට සාමාන්‍යයෙන් අධ්‍යාපනය හදාන ළමයින්ට සුදුසු වාතාවරණයක් ඉඩහසරක් ඇත්තේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි හේමමාලි විද්‍යාලයට අපිට පුළුවන් වුණා සටන් කරලා පහුගිය දවසක අපිට පුළුවන් වුණා එන්න අධ්‍යාපන බලධාරීන් එක්ක කතා කරලා ආණ්ඩුකාරතුමාට මම ස්තුතිය බල කරනවා පුළුවන්කමක් ඇතුළේ නව ශාලාවක් ලබා දෙන්න. එකම බිල්ඩිමක හේමමාලි ළමයි හිටියේ පහුගිය දවස වෙනකන්. අදත් එකම බිල්ඩිමක එකේ ඉඳලා 12 දක්වා ඉගෙන ගන්න ළමයි එකම බිල්ඩිමක ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විහාර මහදේව විද්‍යාලයේ සීතදේව විද්‍යාලයේ ඒ වගේම තමයි මේ විද්‍යාල ගණනාවක දරුවන්ට වාතාශ්‍රයවත් ලැබෙන තත්ත්වයකයි තියෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි අපේ මහනුවර දිස්ත්‍රික්කයට තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අඩුවෙන්ම පහුගිය කාලේ මුදල් වෙන් වුණා නම් මේ පෝෂණය සහ මේ අධ්‍යාපනය පිළිබඳව වෙන් වෙලා තියෙන කියලා මට කියන්න වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට හිටියා. ඒ නිසා මේ සම්බන්ධීකරණ කටයුතු වලදී මට වැදගත් අත්දැකීම් රාශියක් තියෙනවා. අපේ පාරවල් සාමාන්‍ය වැස්ස කාලේ මහා මාර්ගනේ වාරි මාර්ග කියලා හැම මිනිහම දන්න කතාවක්. එනිසා මේ වර අයවැයෙන්වත් වෙන් වෙලා තියෙන්නේ සොච්ච මුදලක්. අපි බලාපොරොත්තු වෙනවා ලබන අයවැයේදීවත් සාධාරණයක් වෙයි කියලා නියෝජ්‍ය කතානායකතුමනි. මම කියන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි, ලියුම්නම් 100 ගණනක් අපි ලියලා තියෙනවා. මේ පාරවල් මහනුවර දිස්ත්‍රික්කේ තියෙන මේ පොදු යටිතල පහසුකම් පිළිබඳ කාරණාව දුක්ගණවිල්ලක් විදිහට ලියලා ඉදිරිපත් කරපු. මම කියන්නේ මේ වගේ දේවල් පිළිබඳ ආර්ථික අර්බුදයකදී යටිතල පහසුකම් ගැන කතා කරන විහිළුවක් බව මම තේරුම් ගන්න ඉන්නවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒත් මම කියන්නේ මේකයි, මේ පෝෂණය පිළිබඳව කතා කරන වෙලාවේ අපේ තියෙන සම්පත්වත් පාවිච්චි කරන්න කියලා. මම ඉන්න යටිනුවර ආසනේ තියෙනවා ගිරාගම වතුයාය, ඒවා නිදැල්ලේ අතෑරලා දාලා තියෙනවා. කිරිමැටිය වතුයාය නිදැල්ලේ අතෑරලා දාලා තියෙනවා. ගෝණිය දිකන්ද වතුයාය අතෑරලා දාලා තියෙනවා. උඩුනුවර පළාතේ තෙල්දෙනියේ ඒ වගේම තමයි හේවහැට මේ ආසනවල ඕනතරම් භූමි සම්පත් තියෙනවා. මම කියන්නේ මේ තරුණ දරුවන්ට මේ විරකියාවෙන් පිළෙන ජනතාව වෙනුවෙන් අපට පුළුවන් නම් ආහාර වැඩසටහනක් මේ හර ආරම්භ කරන්න නියෝජ්‍ය කතානායකතුමනි. අපි සතු සම්පත් තියෙනවා. පෝෂණය ගැන කතා කරද්දී ලෝකයේ උදාහරණ ගෙනද්දී මහනුවර දිස්ත්‍රික්කයේ අපේ තියෙනා වගේම තමයි රටේ සම්පත් තියෙන ප්‍රමාණය ඇයි අපි පරිශීලනය කරන්නේ නැත්තේ? අපිට කියන්න සිද්ධ වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන වෙනුවට මේ දවස්වල කතා වෙනවා අපේ තනතුරු ගලවලා රට සුදීද මුද වෙනවා නම් ඒ වෙනුවෙන් දංගඩියට හිස තබන්න අපි පසුබට වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. නායකයෝ කල්පනා කරනවා නම් හැම දෙයකටම අත උස්සන සිග්නල් කරු වේව් කියලා. එහෙම වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. අපිට ආරංචි ලැබෙනවා අපේ කණ්ඩායමේ ඉන්න දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිතුමන්ලා සියල්ල දරපාන්නවා කියලා. තනතුරු වරප්‍රසාද පිළිබඳව ආසාවෙන් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි අපි ආවේ, ජනතා වරමට ගරු කරමින්. මම කියනවා මේ දරුවන්ගේ පෝෂණය, මිනිසුන්ගේ ආහාර අයනය පිළිබඳ ඉතිහාසය අපි කියමු කතාව අද ඇවිල්ලා තියෙනවා යථාර්ථයට. ඒ නිසා දැන්වත් මේකට විසඳුම්ගේ තැනකට එන්න කියලයි නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉල්ලීම කරන්නේ. ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට ගරු වෛද්‍ය රමේෂ්